ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ටෙලිනාට්‍ය ආරම්භය කොතනද? කෙලවර කොතනද? ඇයට රංගන කාර්යී පැවරි තිබෙන කාර්යභාරයක් මොකක්ද? ඒ නිර්මාණශීලී දායකත්වය සඳහා සාධාරණ ගෙවීමක් තිබෙනවද? ඒ කිසිවක් නැතුව පැයට දෙකට ඩියුටි ගන්න. සමහර ඒවා නේද විනාඩි 5කට නතර කරනවා පිටපත ෆැක්ස් එකෙන් එනකම්. ඒන පිටපතට රඟපෑමක් කරනවා. මොකද නිර්මාණ වෙලා තිබෙනවා. මම දන්නවා මට වඩා ඕගොල්ලෝ මේ සීතේට මුහුණ දීලා ඇති. ඒ වගේම අපි දැකලා තිබෙනවා නේද විශාල ලෙස පහුගිය කාලේ ඉන්දියානු ටෙලි නාට්‍ය අපේ මුළු ටෙලි නාට්‍ය ශාස්ත්‍රයම ආක්‍රමණය කළා. ජනප්‍රියම බවට පත් වෙලා තිබුණේ පැයද? මොකද රම්දිපැය. රම්දිපැය තමයි මේ සියල්ල. නේද මම හිතන්නේ ඒවා අපිට කිසිවක්. මම හිතා කාමරයක ඉඳන් දෙබස් අහලා නාට්‍ය తీරුම් ගන්න පුළුවන්. ඒකනේ ඒක බලන්න අවශ්‍ය නැහැ. සහ සාමාන්‍යයෙන් අපි දන්න මේ අතර ඉතාමත් සමීප අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා කියලා. හැබැයි මේවා මාසයක් බලන්නේ නැතුව ආයෙ පටන් ගන්න පුළුවන්. එහෙනම් මාසයක් අත්හැරලා තියෙනවා. ආයෙ පටන් ගන්න පුළුවන් බලන්න. සාමාන්‍යයෙන් අපි නාට්‍යයක ඉස්සර කොටසක් අත්හැරුණු. අපිට ඊළඟ කොටසත් එක්ක අන්තර් සම්බන්ධතාවය හොයාගන්න. ඒ කොටසේ තිබුණු සම්බන්ධතාවය අනිත් නේද එයාගේ චලනය, එයාගේ හැඟීම් ඊළඟ කොටසත් එක්ක බද්ධ වුණේ කොහොමද කියලා තේරුම් ගැනීම අතිශය අසීරු. හැබැයි නාට්‍ය තියෙනවා දැන් මාසයක් බලන්නේ නැති ඉඳලා ආයි මුළු කතාවම තේරුම් ගන්න පුළුවන්. ප්‍රසිද්ධ වෙලා. මොනවද දීලා තිබෙන අදහස්? මොනවද දීලා තියෙන මොන චින්තනයේද පෝෂණය කරලා තිබෙන? මොන ආකල්පයද වර්ධනය කරලා තිබෙන? මා දැක්ක සමහර නාට්‍ය තිබෙන. නේද? අම්මා දරුවන්ට කිරි දෙන ගමන් නාට්‍ය බලනවා. දරුවා නිදි කිරා වැටෙනවා. ටීවී එකේ මේ ආදරී බලනවා. දරුවා වැටෙනවා. හැබැයි ටීවී එකේ ආදරී බලනවා. ඒ ගොඩාක් නාට්‍යවල තිබෙන එකම සංකල්පයක් මා දැකලා තිබෙනවා. අහිංසක, ඒ කියන්නේ පුතා ඉන්නවා. පුතා අහිංසක කාන්තාවක් අස විවාහ කරගන්නවා. නැන්දම්මා නපුරුයි. පුතා ඉන්න වෙලාවේ නැන්දම්මා ඉතාමත් ලිංගතුකමක් පෙන්නනවා. ඒ එළියට පුතා නැති වෙලාවේ ඇයට හිංසා කරනවා. ඇය පුතාට මේක කියන්න නැතුව ඉන්නවා. මුළු නාට්‍ය මුත්‍රම දැකලා තියෙනවා. හරිද? ඉතින් එක දවසක නේද රතු පාට සාරියක් ඇඳගෙන මැද සාලේ අඳිනවා අඬනවා. ඊළඟ දවසේ නිල් පාට සාරියක් ඇඳගෙන කාමරේ අඬනවා. හරිද? මම බැලුවා තමාර එක ওই පොල්පිටි පැත්තේ මම ගෙදරකට යනකොට මේ නාට්‍ය බල ඔක්කොම වටවිලා. ඉතන ආච්චි කෙනෙක් හිටියා. ඒ ආච්චි කිව්වා පව් අපි පොඩි කෙල්ල වගේ අඬනවාමයි වැඩේ කිව්වා. හරිද? මේ අවංකව කියන්නේ. ඉතින් මොකද්ද අපේ සමාජයේ චින්තනයක් දියුණු කරන්න? ඒගොල්ලන්ගේ ආකල්පයක් දියුණු කරන්න මේ වගේ ඇති වෙලා තියෙන බල කිසි බලපෑමක් නැහැ. මතක තබන්න. breaking.lk